අප ඇතවසයම ජාතියන්ද්‍රර මූල්ලිය අරමුදල්ලට ප්‍රවේශවීමමත් සමගම අද දක්වා ගතවෙච්චි කාලාලපරචේදයේ තුළ රජය කරන ක්‍රාකාරකන්දිහා බලන්නකොට. අපි තේරෙනවා ආණ්ඩු ඉතාමත්ම හිතාමතාම මේරට තවදුරට අගාදයට ඇතිගෙනයාම පිළිබඳව. ஆණ්ඩුව ඉතාමත්ම අධරදර්ශී ක්‍රියාමාර්ග ගණනාව ගන්නා බවා අපට ප්‍රකස් කළලි ඇතුම වෙනවා.මොකද ඒේතුව රජය ඇතටම රජය. මහාජනතාවට ඇස්වලට වැනිිගැසීම පිළිබඳව තමන්ගේ පූරු අදකීම් භාවිතා කරවින් දිගින් දිගටම මේ ව්‍යාජත්තය හවාදැක්වීම ව්‍යාජත්තය රජය කරන වැඩපිළල ව්‍යාජත්තය ඇත්වසේම මේ වෙලා වෙදි රටක කිය අන්නඕන කෙ එකයි මන්හිතර ජාතික වගකින් වෙන්න. මොකද ආණ්ුව. ම විසින් තිශ්‍යයෝක්තියෙන් ති්‍යන්ත්‍ර මුල්ලියය මුතුදල හ රට ගොඩ දාලා තියනෙනවා රට ගොඩේනේ අතලට මැවිල්ල තියනෙවාක් කියනක පෙළ දව මජනතාව මලාල වගට පත් කරමින් සිරිනවා. අපි කියන්න ටෝඕනෑ ඇතරම ආණ්ඩුව මේන ොට පහගගේ කාලෙ ගත්ත නයත්තෙක බලන කොට ොල පිලිය අසූතුනක නයකන්ද හිර කරල රජයතිබෙන. එතකොට මේ ඩොල බිල නසූතුනෙෙන් ඩොල බිලියන හතලිස් දෙ එකක් දේශය නෑ. ඒවගේ මහත්තලිස් එකක් විදේශයනයි. මේ තරම් දැවන්ත න අයමුදල් ප්‍රමාණයක් ළමනා කරණය කරගන්නඩ බැරුව වසරකට ොලල් විිලෙන හයකවගේ මුල් ප්‍රමාණයක් නෑවසයෙන් ගවීමදක්වා වන විකාශනයක් ඇවිලතිර වෙලාවකදේ ආණ්ඩුව බංකුලොත් භාවය ප්‍රකාශ කරන පවගගේ අපේල් දොළොස් විනිද. මේ නය අර්පුතය විසනාලීම වෙනුවෙන් ජාත්‍යන්ද්‍ර මුල්්‍යාර මුදලට පිවේශණ ආණ්ඩුව ජාති්‍යයන්ද්‍ර මූල්්‍යාරමුදල හරහා දොලබිලෙන දෙකයි දසම නමයක මුදල් ප්‍රමාණයක් ලබාගන්න ආණ්ඩුව දැන්. ඩොල බිලන එකයින්නන සම නමෙෙන් ොල ො ිලන තුසි තිස්තුනක නෑවරකයක්ක් ලබාගැනීමෙන් එහටගේහිෙල්ලා රජජය රට අගාතයට දැමීම පිළිබඳව ආන්්ඩුව කරන ක්‍රාකාලාප අත්වසේම නිර්ලජ ජිතයි ක ල ප්‍රති කියන්නවෙන්න. බොද ඒව එදා අපට මතකයි රනි ල්ලික්ටම සංහ අග්‍යා මාත්ත්‍යවරයා වශයෙන් ඉන්න කාලේ ඕ ප්‍රකාශස් කරනවදේ දස් පහලවේදී. මේ රට ගොඩයන දවස දෙන සි පායා ල්ල බෙන බවාව එකනන්නේ අවු දාහයක් ඇතුල ේර ගොඩ න වන සංවර්ධ රටක ට පරිවර්තනය කරන කියලා තමයි ඔහු ප්‍රතිපත්ති ප්‍රකාශණ සියලු කර්මකාරණ ඉදිරිපත් කරන්න. අපි දන්න්නවා දස් පහලවදි සීයට පාගරති භාර්්‍යක වර්න වේග සයට හත්තර සයට තුන දෙකයිදශම තුනදක්වා දෙදස් දහනම වෙනකොට. අවර ගන්නේයකට මෙරට පරිවර්තනයවීම තමයි. මේ රනිල් කන සසිංහ රජය පහුග කාලෙක් කළේ. එතකොට මේ රට, අවගමනයකට අවරගමනයකට යන්න වෙලාවේ. ආණඩුව රනිිලික්‍රම සිංහ යහපාන රජය දො බිල්ලියන ොළයිදසම පහක IB නය ලබාගත්තා. ඉතිහසේ ඩොලබීලියන ොලායිදසම පහාක්ක වසර පහක් දොළගත්ත රජයක්තිමෙනවන් ඒ රණනිල්ලිෙක්්‍රම සිංහ අග්‍රමාත්ත්‍යවරයාගේ රජය තමයි මෙතරම් දැවැන්ත නයබරක් ලබාගත්තේ. එතකො දැ මෙබ නයබරෙන් මිරිකන රටේ නයවරය නිර්මාපකයම තමයි දැන් නැවතවතාවක් මේ අයබර පිළබඳව අය අර්බුදය විසාදාලීමට දිරිපත්තවෙල තිබෙන්නේ ඉරණනි ලික්ම සිංහ මහතාගේ රාජය. එතකොට මේ රටේ ආර්ථික වර්ධනය කඩාබිද දැමම් පිළබඳව දැවන්තම චූතිතියටට තමයි බාරදිල තිබෙන්නේ මේ අර්බුදය විසදාලී වෙනුවෙන් වන ක්‍රියාමාර්ග ලබා ගැනීමට. අපි දන්නවා. ඇතනම රටක් ගොඩියයන වනං නැත සංවර්ධය රටක් බොඩ පරිවර්තනය වෙන වනං සරලවමින්ම තමයි. එරටේ ඒක පුද්ජල ආදායම ොො දොළොස් දාහක්සේ සීමාව. ඒ ඩො දොළස්ථසේ සීමාවට ඒක පුදජලාදායම පසු කරනවනං සරලවම එරට අපි යෝජනා කරනවා සංවර්ධීත රටක් විදියටට. එතකොට පහුගිය දිනස් පහනවේ දී රනිලික්්‍රම සිංහ මහතාගේ රජය පත්තනකොට රටේ දති භ්‍යාසන් වසෙන්. තුන්දසකට අසන්න එකක පුද්ජලාදායමක්. හැබයි දෙ දහනම ඔවුන් රටෙන් යනකොටත් ඇතවස්සේම පාලනෙන් ඉවත්වන කොටත් මෙරටේ ඒක පුද්ජලාදායම ඩොර් දොලොස්දහස කෙසේ වෙ ඩොර් හාර දහස කටවත් ඇත්වසේම පිවිසීම අසිර වුණා. එනිසා මේ රනිල්ලික්්‍රමසිඟ මහතා දෙදස් පහල්වේදිකිව්වා රට දෙදස් විසිපාදි ගොඩියනුව කියන එක තණ්ඩි කර මිත්‍යාවත් අනි කර ලාවා අද දෙදදා විශසිිපා පිළිබඳව රනිල් ක්‍රමසිංහ කවදාවත් සාකච්චා කරන්නන්නේ තිය හිතන් නෙවත්හැ. යදරපිදන්නවා දැන් ඔහු යෝජනා කරනවා මෙරට ආර්ථික සංවර්ධන නත්තං රට ගොඩදැමීම පිළිබඳව කතාව. දෙදා සතලිස් සටේදිී සිද වන පවට. ඒගන්නේ දෙෙදා සල අටේදි රට ගොඩයන වනම්. රනිල්ලික් ක්‍රමසිංහ ප්‍රමුක් මේේ රාජය ජතද මුල ර මුදල කොන් දේසි ල්ලාව හරහහා. සිදුකොරන්නට උත්සාරන්නන්නේ ටවශ්‍ය පදනම දැමීම කියලායි. ඔහු මේ ජාතන්දර මුල අර දල ක්ක වෙච්චි කොන්දේසි මලාතු්‍ර සඳහන් කරන්න. හු කියනවා. මේ කොන්දේසි ඇතුළත් කරලා තිබෙන ජාත්‍යන්ද්‍ර මුල්ල්‍ය අරමුදලේ කොන්දේසිේ මලාවන්දයා බලවනට පේනවා. දෙද විසියටේ තමා මේ ඇගේ මේ බේලව් බේලවට් එක. එකන අය පිල්ලිබඳව අර්බුද්ධය විසනාලීම ක්‍රාවලි අවසායන නක් කියලවඋන් කියන්නේ. දස් විසි අට වසරදි. එතකොට මේ බේ ් ැකේජය. දෙෙදස් විසි අට වෙනකොට මරටේ ආර්ථක සාමාන්‍ය තත්වයට ගේෙන බව තමයි කියන්නෙ. අපි දන්නවා පෞගේ දෙදස් විසි දෙකේ මෙරටේ ආර්ථික වර්ධනය රීණ සීයට අටකවර්ධනයක් තියනෙ. දස් විසිතුනය බලාපොරත්වය රීණ සියයට තුනකව වර්ධනය අතම ලාපොෘත්වයනි. එතකොට සීයටට දනතුනක වර්ධනයක් ලැබෙනවයි කියලම උන්පුරෝ තනය කරවා එලමෙන දස් විසි අ අවුරද්ධ වෙනකොට. අපි දන්නවා. මේ බංකොලොත් භාවේ මුදාගත්ත කියලමේ පොරාජේරු දොඩවන ආණ්ඩුව කියනවා. දැනට බෑන්ඩාගර බැදුම් කර නිකුත් කරලා බැදුුම් කරමට නයිලාගැනීම තත්ත්යක්ක අපට නැ එකගෙන ංකොත් ආර්ථියක් තියෙන අපි දෙදස් විසි අටේදී නැවත බැදුුම් කර නිකුත් කරලා බාණඩාගර බැදුුම් කර නිකුත් කරලා යිගණ්ඩ පුළුවන්තැනට එන්නන්නේ දෙදදාස්ශවිසි අටේදති කියලා. එකන රට සාමාන්‍ය තත්වයට ගෙනවා. ර සාමානිිතත්වර ගේෙනවා දස් විසි අටේද කියලායි ඕෝම් කියන්න ඇතරම දෙ දස් විසි අට වෙන කොට යලි වතාවක් බැඳුම් කර නිකුත් කර නයගන්න පුළුවන් නම්. ඔන් කියන විදිහට ඒ ගත වෙන අවුදු හතරක වගේ කාලයක් තුළ ඩොල පිලියන විසි දෙකක ණයක්ගන්නවයි කියලයි කියන්න. එතකොට මේ කියනවා ටොලබිලියන තා හතරක නය නිගෝෂයටට කරගන්න ඕන. අපිදන්නේ නෑ න අය කැන්සල් කගන ක්ද එමනත්ත නයි පිළමඳ කිෂයම් සාහයක් ලබාගැන මද. නමුතුද අන්ඩු යෝජනා කරනවා මේ නය අහෝසිකගනි මටයි අපි සාකච්චා කරන්නන්නේ ොලබිලන දාහතර කියලා. නමුම අපි ශවාස කරන්නේ නැහැ. අන්ගු මේ කියල ොල පිලන දහතර ක නය ඒහයා කට්ක ලාගන්න පුළුවන්වෙේ කියලා. එතකට ආ්ඩුව දෙදස් විසිියයාට වෙනකොට ලබාගන්නට බලාපොත්වයන ොල බිලන විසි දෙකක්ත් මේ නගෝෂයද කරන්න යනවායි කියන ඩොල බිලන දහතරත් දෙකම එකතුනැයි. පස්සේ ආණ්ඩුව දෙෙදාස් විසියාට වෙන කොට අලුතින් නයි ලබා ගන්නවා ඩොලර් බිලනති සෑයක ප්‍රමාණයක්න්. එතට දැනඩාරන්තියන අසුතුනයි මේ එන තිස්හයයි නිශසිියල්ල එකතු වෙන දෙදස් විසියාට වෙන කට වෙෙනට නය කන්ද ඩොර් බිලින කසේ විස් අභිබව යනමට එන. එතවට ොලවලන එකසේ විස්සක් අභිභවාවයන්න ආණ්ඩුවක්. එවකට පවතින වෙලා වෙති අපි දනුවන් නියතවසයම නැවතත් මේනායිකද පුරායාම අබුදක කරලක්ව වෙනවා. ඒසසා රනු ික්්‍රන සිංහ රජය ත්ස කරවා මේ වෙලාවේ මහජනතාවගේ කට වහලා. මේජන මේ වෙලාවේ මහජනතාවගේ ඇස් වහලා. මේවෙලාවේ රටේ ෘතිය සමිති අකර්මාණ්‍ය කරලා. මේරටේ ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායම් සමතලා කරලා දාලා. මේ රට ඔහුට සිතැන්ගේ පරිදි මේ මායාවතුල පැටලවේීම තමයි ෝගේ මූලිකම අභික්ලය වෙලා තිබෙන්නේ. ඒනිසා තමයි ආණ්ඩුව කටයුතු කරන යන අතරවාර්ය විවධ අනාගත අනපනත් ගෙනනටිය යෝජනා කරන්නේ. අපි දන්නවා මේ අර්බුදය අනාගතය නියත වසේම ගොඩනැගෙන. ඔය යෝජනා කරනවා ආයතන පණහක ඩස්සන්න ප්‍රමාණයක් ප්‍රතිවයෝගත කනවා කියලා. විදුල බලමල්ල වෙන්න ලුවන් ටෙලිකොම් වන්න ලුවන් ය වීලඟට අර්ථසාද කරමුදල වෙන්න පුළුවන් අනි පැත්තෙන් භාරකා අරමුදල වෙන්න පුළුවන් තව පැත්තකින් ලංකා හෝස්පිටල් වෙන්න පුළුවන්. එමනැත්තං එමනත්ත මගනගුම නැත්තංග මාර්ග සංවර්ධන පිළිබඳ අමාත්‍යංශ වෙන්න පුළුවන්. මේ සියලු ආයත්තන ප්‍රතිවියෝගත්ත කරනවා කියලා කියන්නේ. මේ සම්පත් බොහොමයක්ම කුණු කොල්ලට විකුණා දැමේීමේ. ඇතාවක් මයිෝන් නොසංඟවා පටම කියන්නෙ. ඇතරම මේ ආයත්තන ප්‍රතිවෝගත කරන වෙලාවේ මේ ආයතන ප්‍රතිවෝගත කරවා කියන. ක්‍රියාවලියත් එක්කම ආණ්ඩුව අපි දන්නවා. මේ රටටේ ජාතික සම්පත් විනාසකිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන අවස්ථාවේ. රටේ මහජනතාවට කියනවා පීඩනයට පත්වන තොපට පාරට හිටා පීඩතියන් නිනෑ කියල. මේ ආණ්ඩුව ත්‍රස්ථවාදයෙක් වියටට කටයුතු කරීම සඳහා තමන්. න පත් දැන් ජනා කරවා ත්‍රස්ත විරෝධී පනද කේලා රාජය මෙරටේ ත්‍රස්තවාදියබවට පරිවර්තනය වීමේ ක්‍රියාව නිලවසෙන් ආරම්භ කරලා තිබෙනවා. එයනො මහජනදාවට කියනවා. මොන්න දේපල රාජ්‍යදේපල පොදු දේපල පෞද්ලි කරනය කරත් උුණු කොල්ල අඩලවෙ කළත් රටේ මහජනතාවට නීතිම යිතියක් නෑ එවෙනුවෙන් පාරණ බයින්ට කෑගන්ට කිසිවකට අයිතියක්බෑ. එම පාණබන මිනිියක්කින් නොන ්‍රස්තවාදියෙක්වෙද රගෙන. DIවර හැටතුන්දනෙ කරා මෙරටේ ජනතාව පාලනය කරන යුග ආරම් කරනවා කියලා ත්‍රස්ත විරුදිී පනතියෙන් කියන. එවගේමයි කිසියම් බලපෑම් කණඩායමක් ෙන්වනක් ආණඩුව කරන ක්‍රියාවකට බලපෑම කෙල්ල කරන. එක පා කියන එහම නැතිනම් එක වෙනස් කරඩගෙන කණ්ඩායම් ඒ අය තහනම් කරදාන්න නීතිේ විදිටත්. එ වගේම තමයි ඔවුන් යම්බෙලාලවකදදි සාාන උද්ඝෝෂනයක් කරවන ස්ථානය හනම් කරන්නඩත් ්‍රස්ත විරුදි පනතරා තමන්ඩ. මහ ජන වරමටක්ලබාදී තියෙනවා කියන්න තමයිත්. මේ ර ලික්ට ම සිංග ප්‍රමුක රජය කටඩි කරන්න ියන්න. ඒතිද අපි කියන්නට අවශ්‍යයි. ආණ්ඩුව ආර්ථික මයාවක් මහජනතාව ආණ්ඩුව ආර්ථික මයාාවක මහජනතාව පටලවල මහජනතාවට වැරදි මග පෙන්නින් එවගේම තමයි මහජනතාවට කියනවා. මේ අපි උත්සා කරන්න ඔබට සෞභාග්‍ය උදා කරන්නයි. සෞාග්‍ය උදා කරන්න කියලා අතී තවන් තා ග දක ගෙන න තත්යක් තියන්නේෙ. අපි දන්නවා. අත්තම දෙෙදාහතලි ටේනම් නට ගොඩයන්නන්නේ ඒක අන රටේ ජගාන වර් න තක් පුරහෝතය කළ බල කොඩ. ඒ එකක පුදජලාදෑම ො තොස් ාසේ මටම නන්නේ. එලමන දෙදා සලස් අටේනම්. මේරටටේ ජාතික නිෂ්පාදනය වර්ධනය වෙන්නන ආසන්න වසයෙන් ඩොර් බිලියන තුන් සය පහ ආසන්න මට්ටමකට. මෙනට දැනන්න ො න හැත් යක් ව ප්‍රමාණක. ං න ද වි ො ස නම පැමිෙනවා කිය. ොලවිලන අ සුනමේ කියලා කියන්නේ දෙදද තිබබ මෙරටේ ජාතික නිෂ්පාදනය. ඒකගනෙ දෙදස් විසියටයේදිතාමයි අපි යළි වතාවක් දෙදස්ද මට්ටමට පරිවර්තනය වෙන්නේ. එතකොට ආණ්ඩුවට මේ කියන කොන්දේසි යටතේ දෙහට වෙනගො $ොවිලන තුන්සිය පහර ප්‍රියාත් මග වැෙන්ටරන් ජාතික නිष්පාදනය. දෙදස් විසියටටේ ඉදලා වසරි වසරර මෙරට ආර්ථක වර්ධනසියට දොළහ මට්ට මේේ පවත්තා ගනි යතුෙනවා. අපේ කියනවා රටේ ආර්ථක වර්ධනය වසර වසරං වසර සියයටට දොළහක් පෙනවනං දෙදස් විසියටටේ දලා. මෙන්න ලෝකේ සංවර්ධ ආර්ථික විද්‍යාපිළිබන අලුත්ම ස්වර්ණමය ග්‍රන්තේ. මේ ග්‍රන්ථය පාවිච්චික රන්න කියලබ ෝජනා කරනවා මේ ලෝකෙ දැනට ආර්ථක වර්ධනය අත්පත් කරගන්න චීනයට. ගේ ඉස්ල එවගේ දපුුණගොරියාවට තමන්ගේ ආර්ථික සංවර්ධ නනාකෘතිය අයින් කරලා මෙන්නම ස්වර්ණමය වන්න ග්‍රන්තය පර්ශීලනය කරන්න. මෙය තමයි මේලෝකේ ආර්ථික සංවර්ධනය දස් විසියාටය ඉදල රටක්කත්පත් කරගන්න වනං. ඉතාම කෙටියෙන් මේ ග්‍රන්තේ තමයික මූලෝපාය. එමත්තම්ගේ පදනම සකස් කරන්නේ. අිගේෙන අත් සේ ග්‍රන්තේ තියෙන දේවල්. කිය මේ අග්‍රන්තේ තියන පිටු කියක් කියවලාග මේ ආණ්ඩුව මේ කොන්දේශවලට පහුග කිය චන්දය ප්‍රකාශකරව කියලාිට ඇත්වාවසීම සන්න වවා මංගේ දන්න දහදනෙ කරියයට ග්‍රන්තේ නත්තම් මේ කොන්දේශමලා කියවන්න ඇති කියලා. ඔන් කියනවවා දැන අදතියන රාජ්‍යනයබර සියට එක්සේ විසි අටයි දර්දේශන ෂ්පාතින අනුපාතික. ඔන්ගේනො දස් සිටආසන්න මට වමනකොට. මේ ජාතික නිෂ්පාතිතයට අනුපාතිකව රටේ නැබර. සියද අනුවක මට්ටමට පාත ෙලි යුතුයි. මේගේ බෙන්ච් මාක් දාලා තිබෙනවා. මේගේ යම්යම් සීමමාකම් යොදල තිබෙනවා මෙදා වෙනකට කරණ් ඕෝන. මහබැංකුව ස්වාතිීන්කිරීම පනත අවල් දවසයනකට ගෙනෙන් ඕන. වගේ මතමයි මේ රජය ත්‍රස්තවිරෝධී පණත් මෙවැනි පනත් මේ කාලක්වාන් න ගේෙන් ඕොනගෙක මේ සඳහංගල තිබෙනවා. ඒනිසා ආණ්ඩුව. අනාගත් අයවය හදනකොට කිසිේත්ම කි ම ස්වයි යාන්ුක ම හද ජ්‍යත න්ර මු ල යාර ල උපදෙස්කන්න නැතුව ාති්‍යන්්‍රර ල රම ගන්න නැතිවවා. ඒනිසා මේ අය හරියට අර තිස්කොට යාාරච්චි මන්ත්‍රවරයා වරක් කියනවා කාබනිික පොහොර යොදවට පස්සේ රටක අස්වැන්න බෝම්භගැහුව වගේ ප්‍රවර්ධන වෙනවා කියලා. ඇතරම මෝහුන් යෝජනා කරන්නේ. මෙරටේ ආර්ථික දස් විසි අටෙන් පස්සේ අර් තිෙසකොට්ට මන්ත්‍රවරැක්කේනවාගේ බෝපකවෝ වගේ ආර්ථික වර්ධනයෙනවා බලාගනි ද්දිී සියට දොලාපැකින් කියලා දෙදස් සිට ඉඳදලා. ම කියන්න එත්තරන් තැවන්ත ආර්ථික මුලූපායන් මේ සඳහංගල තිබෙනවනං. ඔබ යෝජනා කරලා තිබෙන්නේ සීයට එක් සය විසි අටක තිර නයබර සයට අනුවට බස්සන්ඩ. රාජ්‍යායතන පණහකඩාසන්න ප්‍රමාණයක් වහමවා පෞද්ජලි කරණය කරන්න ඒවගේම. මේ සඳංගල තිෙනවා රටේ මහජනතාවගේ නිදහස සීමමාක්තරන අනපනා ්‍රශයක් පණවන්නකිලමගේ යෝජ කළ තිබෙනවා. වගේම කියන්නට අවශ්‍යයි මේ මහබැංකු ස්වාධීන කිරීම හරහා ආණ්ඩ ත්සාගරණන් යන්නේ හොදක්ම මහ බැංකු දේශපාන හස්තියෙන් ගලවා ගැනීම නෙවෙයි ඔවු ල්ලිවත්තාවක් දේශපාන හස්තයකර යටත් කිරීම රටේ මුදල්ලමමාත්‍යවරයායට පුළුවන්ගමක් දිීල තිබෙනවා. නියෝ ජාතිිපතිවර හුගේසිතැන්ගේ පරිදිි පත් කරන්නට. ජනාධීපතිවරයාට පත්කිරීමම් කරන්න බළුවන්. ජනාතිපතිවරයක්න පත්කිරීමම්. අ ව්‍යවස්ථා කදායක සභාව ප්‍රතික්ෂේප ගනන යළෙ ජනාතිිපතිවරයා මුදල් මත්‍යවරයා හ අ ව්‍යවස්ථායක් සබානේ පත්කිරීම පැමිෙනවා. ඒසා මෙහිදී දේශපාන හස්සේකට මහ බැංගෝ යටත් කරන්න එම උත්සා කරන්න. එනිසා ඉතිරසිපි දන්නවා. දේශපාන හස්තයක් නොට මහබැංගෝ යටත් කරලායි හිතුූ මනපේට. ඒගේ මාන්ඩ ර්මාණය කරන තමන්ගේ දේශ්පාන ව්‍යාපෘතිවලට අයවයහනා මුදල් පියමගට බැරිබෙනකොට ඒවා මුදල් මුද්‍රණය කරලා අසීමමාන්තිකව මේක පියවා ගැීමටයුදකගර දේශපාණනිති්‍යයායක් තිබෙන මහැන්කොට ි කියෙනවා. මේ තත්වයක්න් හමුුවේ. රජය හජනතාවගේ ප්‍රතික්ෂේ වෙනකොට මහජනතාවට ඇත්ත ප්‍රශ්නය පිළිතුර දෙන්නන්නේ වෙන ප්‍රශ්වලට පිළිතුර දෙනවා කියලා ආ්ඩු ඇත්ත ප්‍රසේ අට හන් යනවා. අපිදන්නවා මේ වනට වික්ෂ යිති. විපක්ෂේ ටයිති පර්ලිමෙන්න්ති මුදල් කාරක සභාව සභාපතිය විපක්ෂ ලබාදීලනෑ. විපක්ෂය අත්වාසේ මේ පිළබඳව ්‍යායිකසා යම් ප්‍රායක අවබෝධයක් තිබෙන හර්ස සිල්ලො ඇත්තුමාව යෝජ කර තිබෙනවා මේ මුදල් කාරක් සභාව සභාපති්‍යවයට. මු මේමවැනකොට ජස්ටන් ප්‍රනනාන්දතු අමාත්‍යවරයා හිටපු පත්කිරීමම සඳ ආණ්ඩ උත්සායකදමවා අපිට කියනවා. අපි කියනව ඇත්තවසේම මේ විපක්ෂේතයිති පාර්ලිමේන්තිය මුදල් කාර්ග සබාවගේ වැදගත් වැදගත් කාර්ග සභාවන් විපක්ෂයට ලබාද නොතිී. මේ මංකොල්ලගල්න්නග මන් මුදල් කාර්ග සභාවගගේ ආයතන ජනදති දදි රයක් කියනව අප ඒ බද් වෙල එකට එක තුළ රට පාලනය කරන්ඩ විපක්ෂේත තමගේ සාධාර දෑද්දික්කරන කියලා. එවගේම අපි දන්නවා. ර චාරවරයා ෝ මට තා මත්මක් ්‍රමාමනු කො ප්‍රියාත්ම කරන ගියා. නමුත් අදවනකොට මෙවැනි ආයත්තන තනිි කරම ආණ්ඩුවේ ගැත්තෝ ඉත්තෝ පත්කරලවරවෙලා මේ රජය තනිිරම මදාවි කරනයග ලක් කරල තිබෙනවා රටේ පැදගත් ්‍යවස්ාපි ආයතන. අපි දන්නවා මේ වෙනකොට ජනාතිපතිවරයක් තමන්ගේ සිතැන්ගේ පරික්කයක් න ක්‍රරවා ජනවරමට පිටු පාමින් . එනිසාස එක අපිටන්ස ගණනාවක බලාගන්න පුළුවන්කමක් ඇවවෙලා තිබවා. එක පැත්තක මේ මෙෙනකොට ஆණ්ඩුව තමන්ට ලබා නොදුරන්න නවරමක් තමයි පාවිච්චි කරන්නේ. අපි දන්නවා ආණ්ඩුවට කිසි සේත්ම ලාබලපන රාජ්‍යඇතන පෞද්ගලි කරණය කිරීමට ජනවාරමක් ලබාදීලෑ. இවගේමයි ஆණඩුවට රබ ගටබ රාජ පක්ෂ ැතුමාගේ ඉත්තිරි කාල ප්‍රාන්තරේ තම ලබාදිීල තිබෙන්නේ. නොම ජනාධීපතිවරයා තමන්ට සිතැගේි ප්‍රදි අනාගත්්‍යය ආණ්ඩුකාරුවේ නස්කමින් අමාත්‍යෝ ම්ඩවේ නස්කරමින් තමන්ගේ බලහස්තේ පතුරුවල්ල නෙමකක්ද තමන් හිතන පතන විදිට තමන් කියන කරන විදිට මේ පාලකේල් අනුගාමිකයෝ මේ ජනවරමක්ටද ආණ්ඩුව කියන ආකාරට හැසිරෙන ඕොන කියෙනෙ එකයි කියන්න. අපි දන්නවා ඇත්වසෙම. ලබනවුද නධපතිවරනයක් පෙන්නන ආණ්ඩුව බර පලත්පාලන මැතිවරණය සංගවල ද මතුෘදහකරගේ ජනීිපිදිවරන ලබවුරදෙදී සංගවල දමන බවපි කියන අනතුරු අන්ගන ොකද මේ ජනාධීපතිවරයා ජනවරම කොල්ල කෑම පිළිබඳවයි අතීතේ ඉතිහාසේ බොහ අදැකීමම් ලත් කෙනෙක්. එනිස ඔහු මේ ජනවරමට මුව වෙන්න්න පුළුවන්න්නං. ඒ සියල්ල සිදුකරනවා මේරට්ටේ අනාගත්තයට අනාගතේ ජනතාවගේෙන් පාලව වන ප්‍රජාතන්ත්‍රවාදී පාලන රම පහ විශ්ස කරණන්නේ නෑ. එනිසා මහජනතාවට ඒත්තු කන්නනවා මහජනතවර පොළඹ වනවා. මේ තාවකාලික තත්ත්වය සදාකාලික තත්ත්වයක් කියලා අද ඔහු පෙන්නුම් කරනවා අද කිවවා කෝඩ්ගත් අපි ත් ලෝන තර ෙල් බද තත්තර පත්වෙන. අද කිරිිට යක් ති නවා ගේ ග ල තත් යක් ඇතික තිබෙනවා. ඕනෑම හන් යක් සීමාවගින්තු ලබගන් ලුවන් තත් වා. මේ ියල්ල ප්‍රකාශ කරන්නේ රජය මයාවකින් මේරටේ මිනුසු ඩොලමිල්ල තිස්තුනගෙන් ඇන්ඳවීමයි මේ කරන්නේ. අද නිශ්ශබ්ද වෙලයිඉන්න මහජනතාව. අද රට ෘතිී සමිති අකර්මන්නේය කරල තියනමේ ආණ්ඩ උත්සා කරනවා අනාගතයේ ගොඩනැගෙන. මේ තාවකාලික පැලස්තර පිම්බගන කඩාගන ඉදිරියට එන මේ මහජන්න බලවේක මට්ட்டுු කරන්න ආණ්ඩුඩ කර්ුබල උපරිම ක්‍රිය මාර්ග ගන්නවා ඒවෙන්ෙන් මහජනතාවට කියනවා මේ කැරට්ටලේ පරිභෝජනය කරලා මේ කැරට්ටලේේ බුදිනගමම්ම ආණ්ඩුවට කරදරන්න කර වෙනදේ බලාගැන දෙනදේ කාලා ජීවත්්‍යාව කියලායි රජය කියන්න. නති ක් සිංහ න්ඩු රවරු ෙනැ කිරීමට උත්සාාකිරීමෙන් ප්‍රකාශ කරන්නේ. තමන්ට ආණ්ඩුවේ තමන් ඩින් කාටවත් කටයුතු කරන්න පුළුවන්ගමක් ඇතිවෙන්න. එනිසා ගොටඩේ රාජපක්ෂ සමග හිටපු කණ්ඩායම් සියල්ලටම අනතුරු අග වනවා. ප්‍රවේසමෙන් තමග ගතකොත් තණන්න්න පුළුවන් පැවැත් මක් තිබෙනවා. එම නැතුව පොහොට්ටුව කියමින් ේක්ෂකොයි දිරපත් කරමින් ජනාතිපතිවරණවල. තමං තමන්ඩ ජනවර්මක් තියන් වගේලා හැසිරෙනවනක් බල ඔක්කොලාම් දනගහන්ටම්මට පුළුවන්. එනිසා ආණ්ඩුව පොදුජන පෙරමුණට තරවටු කිරීමක් තමයි මේ කරන්ුත්සාහරන්න. ඇත්තවසේම ආණ්ඩුව මුදල් කාරක සභාවේ විපක්ෂණ යිති කාරක්ක සභාාවක සභාපතිත්වය ලබා නොදීම දිගින් දිකටම සිදු කරන්නේ මෝන් අවශ්‍ය පරිදි මුදල් කාරක සභාව හරහා තම මුදල් අනපනක් තමන්ට වාත්සාගත වන විදියට දේශපාලනිික විදියට තමන්ට වොමනනා විදිට මුදල් කාර්ගක සභාවත් පරිවර්තයකර ගැනීමට හසුවා ගැනීමට. අපිදන්න ඇත්වසේම කෝප් කමිටුුවගේ ආයත්තන වලින්. ේ වැදගත්ම රාජ්‍ය ව්‍යවසායන් රාජව්‍යසායන් ඇත්වසේම බොහු හොඳද අධික්ෂණයයක් ති්‍යහසි තුළ කලා. අප මතකයි මහචරය චාර්ති හෙරත් මැත්තුමවාගේ කටයුතු කරක්ද. ඔහු තාමත්ම මැනවින්ගේ කාර්ාරය රට වෙනුවෙන් ගිටු කලා නමුත් වර්තමානය වෙනකොට තන්නි කරම සිලංකා පොදුජාන පෙරමුණේ ආණ්ඩුවට තන්නේ කරම හිතැයි ශයාාන්්ඩිය වන්දි බට්ටකම් කරන ක්ඩෑමොල්ඩයි මේ පත්තීමම් තනතුරු ලබාදීමට රජේක්්‍රයක් කරලා තිබෙන්නේ. මේ මුදල්කාරක සභාතුලත් සභාපදිත්ව පිරිරණමන්නේ අනාගතය ගෙනෙන්ට හදන රටට අහිත කර මුදල් පනත්තලට වහ අනුමැති ලබාගෙන දේශ්පාලනික විදිෙඩ රටී. දල් ්‍රතිපతති ර්ග හැසිීමයි මේ කමඩළ සහපතිවය විපක්ෂ නොදී මංකො ం చන්න అි පැහැදුලම කියනවා නතුරුවంග වනවා විපක්ෂේ කාయ ාරය කළ ුතුයි. ි විපක්ෂ නායකවර ඇතුළූ විපක්ෂේ. බලගතු නායක කාර්කාතිින්්ඩ ගෙනවා. ආණ්ඩුවත් තෙක්ක ඇයි හොඳයියක් තබාගෙන ජාති්‍යන්්‍ර මුල්ල්‍යියර මුදල වේවා වෙනත්තා ඇතනයක් වේවා. ඒ අයට සුදුහුණු ගාමින්. ඒත් දැද්දැඩ්ඩි කොන්දේසිී.

ීම පිළබඳ තකට න නැ ක්ෂේ ොන හෙ මලකටද ආඩ තෙක් එකට හිට ගන්න එවැනි මතවල්ල පිහිතා කටයුතු කරන්න. ි කිය රුණ කරලා විපක්ෂේ ො. විපක්සේ ඒ කොන්ද පනෑඇති නායකත්්‍යවෙ ලබ නොදෙනවනන් ඉදිරි කාලයේේදී අපි අනතතුරුවන්ගවනවා විපක්ෂ භූමිකව ඕන වෙලවක් අපිියත්තු දර්ගන. එය රටේ මහජනතාවෙන් ක්‍රියා කරනවා ඉට්ටු කරනවා එ වගකීම නිදාත් ජනත සභාවේ කරමතති බා තබාගෙනෙ වගකි මිට ොල ය දශපාල. පැහැදිල වසේ මේකෙන් උත්්චා කරන්නේ. ම අස් ි ැල තින සීලංග පදුදජන පැෙනමුණ හොරගල්ල හලනවා. අපිත් ඉතිරිපත් කරනවා ජනාතිපති අපේක්ෂකෙක් කියලා. අපිටත් පුළුවන් රටේ ජනවර්රමට බලපෑමක් කරාන්න. අපිේ ජනවරම මේ අයිතිකරයෝ කියලා සීලංග පොදුජන පෙරමුණ කටමැත දොඩවනවා එකයකට සරදම්කිරීමක් විදර තමයි ජනධතිපිති රනිලික්කමසිංෙන් උත්සගරන්නන මේ සරදමින් කියන්නේ. දනගහග හිටියොත් ආ්ඩුව දෙන දේවල් කාල වෙනඳේවල් බලාග ඉන්න පුළුවන් එමනැත් ං. මෙනම ආ්ඩු කාරවර විවත්රවගේ මනස්සියල්ලම ආණ්ඩුව පස්සදොරින් එල්ලියට දාන්න දවස හටා නිද්ද වැඩිය අත කනෑ කිල ගැ කියන්න. . හැම ඒන කරන සි ජ තිීපතිවරයා. ද මේ පිටිබස්සේ ජනති ික් ්‍රසි ැතුම කිය පි කිය තුම දන්නවා. තමන්ඩ සහ මහජනතාවගේ වරම කොයියම්ම ක්‍රමයකට හරි ලබාගන්නවන්නං. විපක්ෂය ඇත්වාසේම ප්‍රබල නායකෝ ඉදිරරිපත් කරේීම වලක් වලා ජනතාවෙන් ප්‍රතික් ෂප වෙච කවරු ඉදිර පත් කරනවාන ඒ නි ි ්‍ර සිං ැත්තුමාගේ ජැ හනෙක් හේතුවේවා. එ සම් මේ ජනති ි ්‍ර සිග මැතු මාගේ ්‍ය රයක කටසක්. අපි ඇතවා සේම රටේ රාජ්‍යනායකයෝ නැතිගුණ වයපු සමර කණ්ඩායම් මලට වගකුතු කණ්ඩායම් මලට, ඒ පහුගේ කාලය අත්වවා සේම ක්‍රියාක ව ය පිබඳ අප ලොක විශ්වාස ඇති. ඇවසම අපි ජනාධීපති වරණේ ආසරන්න මෙන්න කොට රට පෞතින දේශපාන තත්්‍යයන් එකක සමපාත කරලා බලලා අනු ප්‍රා්තික ජනාතිපති වර චන්දී අප ගඩුඩල සලාපෙෙනු ඇැතුම යිදිරපත්කර ඒනිසා අපේ කන්ඩාෑමමුත් එවැනි ජනාධිපති ේක්ේක විදුරපත් කියර බෙලඳ අප කිසිම නොහැ කියාව කඇැත්තේ. ඇත්වසේ ගර නිල් ලික්්‍රමසේක මැතතුමා මැතිවරණ කල්දාන හංගන විදියට ලැබ නවද ජනීප ති න ික්්‍රමසක ඇතු අතු ංරනග මට ල්ලක විවාස පැහැදිරි වසේ මපි ආන් විපක්සේයට අනතුරු අගවන්නේ. විපක්ෂේ තමන්ගේ කාර්ය ාරය කළයතුයි. විපක්ෂ න්්ඩුවත් එෙක්ක සමතය ගඩගහිල්ල. ආණ්ඩුවත්තක දීගකන තනට පත්වන වනන් කෙලින්ම් ආ්ඩුව පැත්තරෙ යන්න විපක්ෂයේ භූමිකාව අපි බයිනතු ය තු කරනවා. එනිෙසා විපක්ෂයේ භූමිකාව තමයි මේ ආ්ඩුව ජනවරම කොල්ල කන වෙලාේ. මැතිවරන නොපත්වා ැතිවරණෙ හැඟගඩ වෙන වෙලාවේ. බිම තල ඉදගන මේ මැතිවරනයක් ලබා ගැනීම ටන්කිරීම රට ජනාව ිප ට ු ර ක රටේ ජනතාවගේ අිප යන් ග ීම ැ ක්න දුබර ැවන්ත මට්ටමට ේල් ගකිල්ල තිබෙනවා නාගතේයට වෙනකට මිනිස්සුන් උරුම දු ගවන්ඩ වෙනවා ඒකම තැගි බදදුගෙවන්ඩ වෙනවා විහාර දේවාල ගම්මට තමන්ගේ දේපල හිමෙන තත්්‍ය කුදාවවා. එනිසා දලදා මාලිකා වැඩවාසය කරන මේ මහනුවර පුඤ්්‍යභූමේ තුළ විහාර දේවාල ගම්මලට ඉදිරි කාලයේ දිී රාජකාරී ම් පෞත්තා ගැන යාීමට වාසියක්ක් හැකි ාවක් ලැබෙනණ. න්ුව ඉඩම් පනත් ගෙනල්ල ඉඩම් තනි කරම වලඳ ාන්ධ බෝඩ පරි වර්තන කර. එතකොට මේ මාලිගාවට දේවාලවලට පන්සල්ලට පජජනිය ස්ථානවලට පවති ඉඩම් තනිකරම වෙළලඳ පහන්් යක් වශයෙන් හ මාරුව වෙනවා. නදා මාලිගාවට රාජකාරි මට්මෙන් ඉඩම් ලබාදීම ලා පෙර රජදාවස ඉදල කර රාජකාරි ්‍රම හොසි වෙලයායවා. ඒනිසා විහාර දේවාලගම් වට මං ඉදිරියට මේඩම් පනත්ගෙනාව පසේව ාගෙන න්න ැරිවෙනවා. ි අන්තුර අන්නතුරු අන්ග වනවා රට රු බදු ගෙනනල්ල මෙම මේරට නවත තෑකි බදු ගෙනනල්ල විහර ේගම් දේවාල ගම්මලට යිති දේපල්ල ෙැ ාඩ ාඩ පත් කරන්න මේ ආ්ඩු ඉදිරි කාලයගෙන්නවා අන්න පනත්තලින් රටේ මාජනාව තැලන්ත පිරණට ලක්නවා. මේ කියන මයා වර්ධනයක්න් ඇතිවෙන නෑ. මේ කි සිද්දූ ක්‍රමවේද ආණ්ඩු ඇති කරලානෑ. රටේ පනදායිතා වැඩි කරන ක්‍රියාවක් මේ ගඇති කල නෑ ආ්ඩු ඇත ැි න ර් . ආන්ඩුඩට පිගෙනවා මේ කිසිදු වැඩපිළිවලකින් මේ මහපොල්ලොවව වගා කරන මේ මහපොලව උපයෝජනය කරන මේ සමසම්පත් පාවිච්චි කරන මෙ රටේ තාක්ෂණය ආර්ථිකය දියුණුවන මේ දැනුම භාවිතා කරන රටේ පලදායිතාවේ ඇති වෙන කිසිදු වැඩකොටසක් කරන්නේ නෑ. ආර්ථික ජිල්මාට් අංකගනිත මේ හර රට ගොඩියන බව මහා ජනතාවට වංචනිික හදක්ක මතම ජනාති ර ික් ක් සිද රන්නේ. ලක්තිරණ පූුවත්තකට ඒහ කියීර් වල්ටගෙනකෙ ුමමාක්.